අපි ෆාමසිස්ට් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ෆාමසි විභාගය ලියන්න. ඒක සමත් වෙන්න. හැබැයි මේක සමත් වෙන්න මේ විභාගය ලියන්න කලින් ඔයා කරන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. මේ හැම කෙනෙකුටම මේ විභාගය ලියන්න පුළුවන්ද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර අරගෙන තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාගේ ළඟට ආවේ. දැන් කතා කරමු මෙන්න මේ විභාගය ගැන. විභාගයට ගියාම පළවෙනි පියවර විදියට තියෙන යාට රිටින් එක්සෑම් එකක්. මේකෙදි ඔයාට MCQs 50ක් ලැබෙනවා. මෙන්න මේකට පිළිතුරු සපයන්න තමයි පළවෙනි විභාගයේදී තියෙන්නේ. පළවෙනි අදීරේ MCQ 50ක් සහ ස්ට්‍රක්චර්ඩ් එසේ කෙටි උත්තර ලියන එයින් ප්‍රශ්න 5ක් එනවා. ඉතින් මේ සම්පූර්ණ ලිඛිත පරීක්ෂණය සඳහා ඔයාට පැය 3ක කාලයක් ලැබෙනවා. මෙම විභාගය සඳහා ලැබෙන මුළු ලකුණු සංඛ්‍යාව 100ක්. ඒකෙන් MCQ ප්‍රශ්න 50 සඳහා ලකුණු 60ක් ලැබෙනවා. Structured essay questions 5 සඳහා ලකුණු 40ක් ලැබෙනවා. ඔයා ඉතින් මෙන්න මේ විභාගයේ මෙන්න මේ ලකුණු 100 ඔයා ලකුණු 40 ඉක්මවා ලබා ගන්න පුළුවන් නම් ඔයාට මේ පළමු පියවර එහෙම නැත්නම් ලිඛිත පරීක්ෂණය සමත් වෙලා මෙම විභාගයේ දෙවන පියවර සඳහා සුසුකම් ලබන්න අවස්ථාව ලැබෙනවා. දැන් ඔයා මෙන්න මේ විදියට ලිඛිත පරීක්ෂණය සමත් වුණොත් ඔයාට ඊළඟට හැකියාව තියෙනවා ප්‍රැක්ටිකල් පරීක්ෂණය සඳහා ඉදිරිපත් වෙන්න. දැන් මේකද ප්‍රැක්ටිකල් කියලා ඔයාට එතනදි මොනවත් හදන්න නැහැ. ඒක තමයි අපි දැන් හඳුන්වන්නේ ඔස්පේ කියලා. ඉතින් එන්න ඒ විභාගය සඳහා සුසුකම් ලබන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ ඔස්පේ කියන එකේ තේරුම තමයි ඔබ්ජෙක්ටිව් ස්ට්‍රක්චර්ඩ් ප්‍රැක්ටිකල් එක්සමිනේෂන්. ඉතින් මෙන්න මේ විභාගයත් අර කලින් විභාගය වගේම පැය 3ක පරීක්ෂණයක සඳහා තමයි ඔයාට මුණ දෙන්න වෙන්නේ. මේකෙදි ඔයාට ප්‍රශ්න 40ක් ලැබෙනවා. ප්‍රශ්න 40ක් කියන්නේ කෙටි කෙටි ප්‍රශ්න. හිතන්න පොඩි මේස 40ක් තියෙනවා කියලා. මේ එක් එක් මේසේ තියෙන එක එක ප්‍රශ්න. ඉතින් මේවට ඔයා පිළිවෙලට පිළිතුරු සපයගෙන යන්න තමයි තියෙන්නේ මෙන්න මේ පැය 3ක කාල සීමාව ඇතුළත්. ඉතින් එහෙම බැලුවොත් එක ප්‍රශ්නයකට ලැබෙන විනාඩි 3ක වගේ කාලයක්. ඉතින් ඔයා මේකෙදි ඔයාගේ ටයිම් එක මැනේජ් කරගන්න ස්කිල් එක ඔයා සතුව තිබ්බා. මේ ඔස්පේ කියන එක්සෑමෙන් පස්සේ ඊළඟට ස්ටෙප් එක විදියට ඔයාට තියෙන්නේ YY එක්සෑම් එක. මේකද කරන්නේ හරියට අපි සම්මුඛ පරීක්ෂණේ සහභාගී වුණා වගේ තමයි. අපේ ඉස්සරහ ඉඳගෙන අපෙන් ප්‍රශ්න අහනවා. ඉතින් ඒවට නිවැරදි උත්තර දෙන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකෙදී ගොඩක් වෙලාවට මේ ෆාමසි වල තියෙන බඩුත් එක. ඉතින් ඒවා ඉන්හෙලර්ස් වගේ දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේවත් ගැන ඔයාගේ දැනුම මොන වගේද? ඔයා ඇත්තටම ෆාමසි එකක ප්‍රැක්ටිස් කරාද? මෙන්න මේ දේවල් තහවුරු කරගන්න ඔයා වැඩිපුරම ඔයාගේ අර ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි මෙන්න මේ වයිබ් එකේදී බලන්නේ. ඔයාගේ අර ට්‍රේනින් රෙකෝඩ් බුක් එක ඔයා ඔස්පේ එකේදී ගිහින් දෙන්න ඕන. මෙන්න මේකෙදී ඔයාගේ ට්‍රේනින් රෙකෝඩ් බුක් එක බලන්නේ මෙන්න මේ වයිබ එක්සෑම් එක තුළද. ඒ වගේම තමයි ඔයාගේ ෆාමසි එකේ තියෙන විවිධ ඩෝසේජ් ෆෝම්ස් දීලා ඒවයින් ප්‍රශ්න අහනවා. මෙන්න මේ වගේ දේවල් තමයි මේ වයිබ එක්සෑම් එකේදී ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයා මේ මුළු එක්සෑම් එකම සමත් වුණා කියලා පිළිගන්නේ මෙන්න මේ සමස්ත විභාගයේම සාමාන්‍ය ලකුණු 50 ඉක්මවුත් විතරයි ඔයා විභාගය සමත් විදියට පිළිගන්නේ. ඊළඟට අවසාන වශයෙන් විභාගය තියෙන්නේ කවද්ද කියලා CMCS එකෙන් අපි දැනගත්තා වගේම ඔබට මේ CMCS වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ විභාගවල ප්‍රතිඵල දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයා සමත්ද අසමත්ද කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් මෙන්න මේ කාරණා කිහිපය තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඔයා මේ ෆාමසි විභාගය ගැන දැනගෙන හිටපු නැති ගොඩක් කරුණුවලට උත්තර මේ පුංචි වීඩියෝ එක ඇතුලින් ඔයා ඉගෙනගන්න ඇති කියලා. ඉතින් ඔයාගේ යාළුවෙක් ඉන්න පුළුවන් මේ ෆාමසි විභාගය ලියන්න කැමති කෙනෙක්, මේ විෂය ඉගෙනගන්න කැමති කෙනෙක්, ඒ වගේම තමයි මේ විභාගය ගැන ගැටලු ගොඩක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. මේ හැම කෙනෙකුටම මේ සම්බන්ධයෙන් කරුණු දැනගන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් තමයි මම අද ඔයාට ඉදිරිපත් කරේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යාළුවන් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මම මීට කලින් මේ ෆාමසි විභාගයට අදාළ විෂය නිර්දේශ ගැන වීඩියෝ එකක් කරා. ඒකත් අනිවාර්යෙන්ම බලන්න. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.